ගණිතය පාඩම්වල අවසාන පාඩම දැන් ගිය සතියේ අපි ගුණ කිරීම කරා අවසාන ගුණ කිරීමේ පාඩම නේද? ප්‍රස්ථාරත් කරානේ ඔයාලා ප්‍රස්ථාරය තනියමත් ඇන්දනේ ඊට පස්සේ ගුණ කිරීමත් ගිය සතියේ කරා මතක ඇති. දැන් ඔයාලා දෙකෙන් ගුණ කරන්න සහ පහෙන් ගුණ කරන්න ලේසි මේ දෙකේ මට වීඩියෝ දෙක මම හිතන්නේ දාන්න බැරි වුණා. මම දාන්නම් ඒක අකු නැති ළමයින්ට බලලා නැවත කරන්න ඕනේ. පොඩි ගැටලුවක් වෙලා මට දාගන්න බැරි වුණා. රයිට් මම ඒක දාන්නම් ඉක්මනටම. බෙදීමේ පාඩම තියෙන්නේ නම් බෙදීමේ අවසාන පාඩම බෙදීම තුන. බෙදන්න තියෙන්නේ අද. දෙකෙන් බෙදනවා නේද? සමාන කොටවල් දෙකකට බෙදා ගන්න. සමාන කොටවල් දෙකකට බෙදා ගන්න. ඔය ගණිතයද සිංහලද? ඔව් ගණිතය ගණිතය. සමාන කොටවල් දෙකකට බෙදන්න ඔයාලට පුළුවන් නේද? ලොකු ඉලක්කම් තියෙන ඒවා නෙවෙයි ඉලක්කම් දෙකේ සංඛ්‍යා. ඉලක්කම් දෙකේ සංඛ්‍යා. ඔව් දෙකෙන් බෙදන්න තියෙන්නේ. ඉතුරුවත් බලන්න තියෙනවා නේද? ඉතින් අපිට ඕනම වාරයක මාරයට වගේ දෙයක් නේද? ඔලිදට වගේ වර්ගයක් ප්‍රයෝජනෙට ගන්නත් පුළුවන්. දැන් ටිකක් අමාරු නම් බෙදීම ඔව් අහන් ඉන්න පුතා බෙදීම අමාරු නම් අර ඇට වර්ගයක් චුට්ටක් නේද ළඟින් තියාගන්න අපි මේ ඒවත් මේව කරලා බලමු නේ. එතකොට අපර ලේසි. හරි මම දෙකෙන් බෙදීලා මතක් කරන්නේ මේ වගේ ප්‍රශ්නයක් අහන්නම්කෝ. පැන්සල් 8 දේ 8ක් තියෙනවා පුතේ. පැන්සල් 8ක් තියෙනවා දෙදෙනෙක් අතර සමසමව බෙදෙනවා. දෙදෙනෙක් අතර සමසමව බෙදෙනවා. අවුට ලැබෙන ප්‍රමාණය 4යි. ඉතුරු වෙනවා 4යි. නෑ. දෙන්නට 4 4 බෙදෙනවා සර්. ඔව් 4 4 බෙදෙනවා ඉතුරු වෙනවද? නෑ සර්. වෙන්නේ නැහැ. මම තව ගැටලුවක්. මම දෙන්නට සමසම ඔව් ඔව්. අක්කා කෙනෙක් ඉන්නවා. අක්කා ළඟ තියෙනවා පුතේ වෙරළු ගෙඩි 9ක්. වෙරළු ගෙඩි 9ක් තියෙනවා. තේරුණාද? දැන් මේ අක්කා මේ වෙරළු ගෙඩි ටික අක්කා සහ මල්ලී අතර. ඒ කියන්නේ අක්කාටත් භාගයක් දෙනවා මල්ලීටත් භාගයක් දෙනවා. හරියටම සමසමව බෙදා ගන්න. එකයි කුට වෙරළු හතරයි ඉතුරු එකයි හතරයි ඉතුරු එකයි ඉතුරු එක හතරයි ඉතුරු එකයි ඔව් එක්කෙනෙකුට කීයක් ලැබෙනවද හතරයි නේද එක්කෙනෙකුට කීයක් ලැබෙනවද හතරයි ලියන්න මොකද කතා කතා අහගන්න දැන් වෙරළු ගෙඩි 9ක් නේ තියෙන්නේ නම් වෙරළු ගෙඩි 9 ඔ මේ විදිහේ දැන් 9 බෙදන්න බෑ ඔව් 9 බෙදන්න බැහැනේ මෙන්න වෙරළු ගෙඩි 9. ෂර් ඇඳ ගන්න ඕනද? දැන් අඳින්න එපා අඳින්න එපා අහගෙන ඉන්න. මේව අඳින්න ඕනේ නැහැ. ඔන්න වෙරළු ගෙඩි 9 තියෙනවා. දෙදන්නේ දෙකටනේ සමසමව. නේද? අක්කටයි මල්ලිටයි අක්කයි මල්ලී අතර තමයි බෙදන්නේ. දැන් මේ දෙන්නට දාන්න ඕන. මේ දෙන්නට මේ වෙරළු ගෙඩි ටික සමසමව බෙදන්න. නේද? රයිට්. දැන් මේක දාමු අක්කට. ඔන්න මේ අක්කට දැම්මා. අක්කට එකක් දැම්මොත් මල්ලිටත් එකක් දාන්න ඕනේ. නැත්තම් එයාට අඩු වෙනවනේ. මේ සමාන අඳන්නත් පුළුවන් නේද? රයිට්. ඔව් මෙයාට එකක් දැම්මොත් මෙයාටත් එකක් දාන්න. හරි. දෙකයි දෙකයි. අක්කට එකක් දැම්මොත් මල්ලිටත් එකක් දාන්න ඕන. හරි. අක්කට එකක් දැම්මොත් මල්ලිටත් එකක් දාන්න ඕන. හරි. හරි දැන් සමසමව බෙදලා තියෙන්නේ 4යි 4යි නේද? මෙයා අක්කට 4යි මල්ලිට 4යි. මේ වෙරළු ගෙඩිය දෙකට කපලා දානවද? බෙදීමේදී නෑ 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 බෙදීමේදී කපන්නේ ඔව් ඒක ඉතුරු කරගන්නවා. මේක ඉතුරු මොකද්ද? ඉතුරුයි ඉතුරු කරගන්න ඉතුරු එකයි එකයිකට හතරක් ලැබෙනවා ඉතුරු එකයි. පැහැදිලිද? එකයිකට හතරක් ලැබෙනවා
හොඳයි එහෙනම් මේක ඇඳ ගන්නටක් ගන්න මේ ලස්සනට ඉතරම ලස්සන අඳින්න ඕනේ නෑ සාමාන්‍ය විදිහට අඳින්න හොඳයි ඉක්මනට සෝක ඇඳ ගන්න ඕනේද ඔව් ඇඳ ගන්න පුතේ පළවෙනි එක නිසා අපි ඇඳ ගනිමු නේද ඊට පස්සේ වඳින්න ඕනේ නෑ නිසා අඳිමුකෝ ඔය ඉතින් අඳින්න ඇඳලා කොටුවක් අඳින්න වටේ රූල තියලා රූල තියලා කොටුවක් අඳින්න අක්කයි මල්ලි අඳින්න ඕනද සර් ඔව් මම ඇඳලා තියෙන්නේ මේ විදිහට අඳින්න ඒතර ලේසියිනේ පාට කරන්න පස්සේ හොඳේ පන්ති ඉවරුණාට පස්සේ පාට කරන්න මේක
මම මකනවා මේක සතු උට්ටකින් උඩේකම ගන්න එපා සෑ පින්තූරේ මකන ඔ මේක පුතේ අපිට මෙන්න මෙහෙම ලියන්නත් පුළුවන් කොහමද මෙන්න මේ බෙදීමේ ලකුණ දාලා ලියන්නත් පුළුවන් මේකත් බෙදීමේ ලකුණක් මේකත් බෙදීමේ ලකුණක් 9 දෙකෙන් බෙදෙනවා 9 දෙකෙන් සරයි දීර්ඝ බෙදීම මේකත් ලියා ගන්නද නෑ නෑ ලියන්න පහගෙන ඉන්න මුලින්ම මේකත් බෙදීමේ ලකුණක් මේකත් බෙදීමේ ලකුණක් නවය බෙදීමේ මේක කියවන්න පුතේ නවය නවය බෙදීම දෙක නවය නමය දෙක බෙදීම නවය දෙකෙන් බෙදන්න නවය දෙකෙන් බෙදන්න නමය දෙකෙන් බෙදන්න බෑ සර් ඔව් බෙදන්න බෑ අපි බෙදන්න එපයි කොහොම හරි නේ දැන් අපි අර රූප වලින් බෙදමු රයි කොහොමද බෙදන්නේ ඔන්න දැන් ප්‍රශ්නේ අපි ගන්න බැරි හින්දා අටෙන් බලනවා අන්න හරි 9ට ආසන්නම ගණන බලමු 9ට අඩුව එක 9 දෙකෙන් බෙදුවාම ඒක ඔයාලා දන්නවා ඔව් අහගෙන ඉන්න 9 දෙකෙන් බෙදුවාම 4 බව දන්නවනේ දැන් මේ අර 9 දෙකෙන් බෙදුවාම 4යි නේද ඒ කියන්නේ ළඟම ගණන තියෙන්නේ 9 දෙකෙන් බෙදෙන ළඟම ගණන තියෙන්නේ 9 නෙවෙයි 8නේ නේද? ඒතර අපි 8 තමයි මුලින්ම බෙදන්නේ. මේ 8 දෙකෙන් බෙදන්නේ. 9 තමයි බෙදන්නේ නමුත් 9 බෙදෙන්නේ නැහැ. 9ට දෙකේවා 4ක් තියෙනවා. නේ? 9ට දෙකේවා 4ක් තියෙනවා. දැන් අර අපි රූපෙන් එක දැක්කනේ නේද පුතේ? හරි මුලින්ම කරන්නේ 9 දෙකෙන් බෙදලා 4යි කියලා ලියුවා 9 දෙකෙන් බෙදුවාම 4යි එක දන්නවද නේද ඊළඟට අපි ගුණ කරන්න ඕනේ 2 4 8යි ආ 2 4 8යි 8යි නේද යට ලියනවා ඉරි කෑල්ල ගහලා 8යි ඉරි කෑල්ල ගහලා එකක් ඉදරින්ද එක දානවා ඔව් අන්න හරි ඊළඟට අඩු කරන්න ඕන ආ අඩු කරන්න බලන්න 9 8ක් 1යි ඉතුරු 1යි සර් 9 8ක් 1යි අන්න අර ඉතුරු 1 නේද මේ තමයි ඉතුරු 1 අර ඉතුරු නානේ ආන්න එක තමයි මේ සර් උඩ තියන්නේ උත්තරේ යට තියන්නේ ඉතුරු ගණන තේරුණාද මේ තියෙන්නේ පිළිතුර ඒ කියන්නේ එක්කෙනෙකුට ලැබෙන ගණන මේ තියෙන්නේ ඉතුරු ගණන නේද 8 ආවේ කොහමද 8 ආවේ 8ට දෙකේම 4යි සර් බෑ දෙවරක් 4 බැස්සනේ දෙවරක් 4 8යි කියලා දෙවරක් 4 8 ආන්න හරි සර් අපි දැන් ලොයි වගේ දෙකෙන් බෙදන්න බැරි සංඛ්‍යාවක් අපි කරමු නේද තව එකක් එහෙනම් ආ සර් ආ මේක ඉහගෙන ඉන්න සර් අපි තදින් කරන්න ඔව් සර් කලියාගේ 13 දෙකෙන් බෙදන්න තියෙන තැනින් මුදලිය ගන්න ඕන
ඒ විදිහටම තමයි. පිටුකෝ කියන්නන්ද? ඔබේකට අංක එක දාන්න ඕනේ. මේකට අපි එක දාමු නේද? උදාහරණ කිල් දෙන්න. 13 දෙකෙන් බෙදන්න. දැන් මෙතනදී පුතේ දෙකේ ගුණන වගුව මතක් කර ගන්නවා නම් ගොඩක් හොඳයි. දෙවරක් දෙක හතරයි, දෙවරක් තුන හයයි, දෙවරක් හතර අටයි, දෙවරක් පහ දහයයි, දෙවරක් හය දොළහයි, දෙවරක් හත 14යි නේද? දෙවරක් 8 16යි. ওই විදිහට තියෙනවනේ. දෙවරක් 9 18යි. මේ ගුණන වගුවේ තුලේ හැංගිලා තියෙනවා බෙදීම. 13නේ බෙදන්න ඕන. 13 මේ තියෙන්නේ දෙවරක් 6. 13 බෙදෙන්නේ නැහැ. ළඟම සංඛ්‍යාව 12. නේද? 12ට 12 දෙකෙන් බෙදුවාම उत्तर මේකේ අවස්ථා තුනක් කරන්න ඕනේ. මුලින්ම බෙදන්න ඕනේ, ඊළඟට ගුණ කරන්න ඕනේ, ඊළඟට අඩු කරන්න ඕනේ. නේද? හරි. ඔන්න බෙදුව දැන් 13 දෙකෙන් වාම කරේ. හොඳයි. දෙවරක් 6 12යි. නේද? 12යි. 13ෙන් 12ක් 1යි. 13ෙන් 12ක් 1යි. ඉතුරු 1යි. එහෙනම් අපට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. මෙතන බිංදුවක් දාන්න පුළුවන්. මේ මේක මෙහෙම ලියන්න පුළුවන්. 13 බෙදීම 2 සමානයි 6යි ඉතුරු 1යි. 6යි ඉතුරු 1යි. එහෙමත් ලියමු නේද? එහෙම ලියනවා නම් ගොඩක් හොඳයි. 13 දෙකෙන් බෙදුවොත් සර් අර වගේ දැන් සර් ලිව්වා වගේ බෙදලා ඉතුරු 1යි කියලා ලියන්නද? හතරවෙනි ගණන 17 දෙකෙන් බෙදන්න. 17
නෑ හදන්න හදන්න ලියල ඉවරල තරක් හරියන්නේ නෑ හදන්නත් ඕන සෑ උත්තර ටික ලිව්වා පහළව දෙකෙන් බෙදන්න ඉවර ළමයි පහළව බෙදන්න දහ නවය බෙදන්න කාටද උත්තර කියන්න පුළුවන් පිළිතුරු කියන්න පුළුවන් කාටද බානුක දේවමිට පුළුවන්ද සාසිරුට පුළුවන්ද හොඳයි 17 දෙකෙන් බෙදුවා 8 8 වරක් 2 10
उत्तर සමානයි දෙකයි ඉතුරු එකයි ඕනනම් එහෙම ලියන්නත් පුළුවන් රයිට් මේක බලමු 11 දෙකෙන් බෙදනවා එතකොට දෙවරක් චක්‍රේ පොඩ්ඩක් කියවගෙන යන්න ඕන දෙවරක් 1 2යි දෙවරක් 2 4යි දෙවරක් 3 6යි දෙවරක් 4 8යි දෙවරක් 5 10යි ආ දෙවරක් 5 10යි නේද එහෙනම් 11ට දෙකේ වා 5යි 12ට ගන්න බෑ අපි ගන්න ඕන 10ට නේද හරි දෙවරක් 5 10යි 11න් 10ක් 1යි මේකෙත් එහෙමයි දෙවරක් 6 12යි දෙවරක් 7 14යි දෙවරක් 8 16යි නේද එහෙනම් 14ට දෙකේ වා 8යි දෙවරක් 8 16යි 17න් 16ක් ඒත් 1යි 15ට 7යි නේද? දෙවරක් 7 14යි ඒත් 1ක් ඉතිරි. 19ට දෙවරක් 8 16යි දෙවරක් 9 18යි නේද? එහෙනම් 9 එන්නේ. ඔපි යටින් ලියමු. 9යි. දෙවරක් 9 18යි ඒත් 1ක් ඉතිරි. 19න් 18ක් 1යි. ඔක්කොම හරියම් තරුවක් දාන්න පුළුවන්. සෙච්චන් කිගේ ඔක්කොම හරි. සෙච්චන් කිගේ ඔක්කොම හරි. සෙච්චන් කිගේ ඔක්කොම හරි. හොඳයි එහෙනම් තරුවක් දාගන්න. ප්‍රතිහංසගේ ඔක්කොම හරි. හොඳයි. සෙච්චන්ම ගෙත ඔක්කොම. හයි. එහෙනම් ඉතින් ඔන්න 20ට අඩු සංඛ්‍යා දෙකෙන් බෙදන්න ඔයාලට පුළුවන් නේද? සමහර විට ඉතුරු නැති ඒවත් එන්න පුළුවන්. හොඳේ. දැන් 14 වගේ සංඛ්‍යා නේද? එහෙම වුණොත් එහෙම ඉතුරු වෙන්නේ නැහැ. නේද? ඕනනම් ඉතින් මේක අමාරු නම් කෙනෙකුට මම කියන්නම් ක්‍රමයක්. මේක හදිස්සියවත් ඔයාලට අමාරු නොත් නේද මේක එන්නෙම නැත්නම් කොහොම කරත් හිතා ගන්න බැරි නෝ මාර ඇට ගන්න ඇට වර්ගයක් ගන්න නේ අපි හිතමු ඔන්න 13 බෙදනවයි කියලා 13 නම් නේද ගොඩවල් දෙකක් මේ විදිහට දා ගන්න ගොඩවල් දෙකක් තේරෙනවද ඇට 13ක් ගන්න දැන් 13 දෙකෙන් බෙදන්න තියෙනවා නම් ඇට 13ක් අතට ගන්න නේද අතට අරගෙන 13 මේ ගොඩවල් දෙකට සමසමව දාන්න ඕන. මට මෙහෙමයි දාන්නේ. 1යි මෙවන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13 වෙනි එක දාන්න බෑ ඒක ඉතුරු වෙනවා. නේද? මේකට එකක් දැම්මොත් අරකට දාන්න ඕන. ඒක 1යි 2 3 4 5 6 එහෙම යන්න. right දැන් එක කොටක තියෙන ගාන තමයි පිළිතුරනේ 1 2 3 4 5 6 මේකේ 6යි
මේකේ 6යි ඉතුරු එකයි එහෙනම් 13 දෙකෙන් බෙදුවාම උත්තරය 6යි දෙවරක් 6 12 නිසා ඉතුරු එකයි මේ එහෙම හදන්න පුළුවන් ඕනම සංඛ්‍යාවක් 20ට අඩු සංඛ්‍යාවක් මේ විදිහට අපිට ඇට වලින් බලන්න පුළුවන් නේද එතකොට ඔයාලට තවත් ලේසි එනා එහෙමත් කරන්න හොඳේ අමාරු නම් පුරුදු වෙනකන් ටික දවසක් මේ ඇට වර්ග ඇට බෙදුවට පස්සේ ටික දවසක් යනකොට මේක ඉබේම පුරුදු වෙනවා පුතේ හොඳේ හරි එහෙනම් මේක මේ විදිහට පුරුදු වෙන්න හොඳේ right එහෙනම් අපි ඊළඟ කොටසට යමු හොඳයි දැන් ඒ 20ට අඩු සංඛ්‍යාවනේ නේද 20ට අඩු සංඛ්‍යාවනේ දැන් මම ප්‍රශ්න කීපයක් අහන්නම් මේ දෙකෙන් බෙදීමේ ගුණන වගුව ගැන දෙවරක් දෙක කීයද 4 4 කරා වරක් දෙක පහේ දෙකේ වාක්‍යයද පහේ දෙකේ වාක්‍යයද දෙකයි දෙකයි එකයි එකක් ඉතුරුයි නේ තුනේ දෙකේ වාක්‍යයි එකක් ඉතුරුයි ඒක ඔයාලට පුළුවන් මුතේ පුතේ මේ අපි